ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මෙන්න නැවතත් බොහෝ විදගත් විශේෂ තොරතුරු ටිකක් තමයි අරගෙන ආවේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දන්නති යාළුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න නැතුව බෙල් බටන් එකත් ඕල් සෙලෙක්ට් කරන්න එතකොට තමයි මම දාන සියලුම පුවත් ඔබට නොටිෆිකේෂන් හරහා ලැබෙන්නේ උදේ දාපු වීඩියෝ එයා තාම බලලා නැත්නම් ඒකත් ගිහින් බලන්න ඒ වගේම සර්ෆාන් බ්ලොග් BA2 කියලා අපේ අනිත් channel එකේනුත් වීඩියෝ එනවා ඒකත් අනිවාර්යෙන් බලා ගන්න ගෝසේවිකාවක් හත්තරංගුවට හේතුව මොකද මෝඩ වැඩ කරන්න ගිහිල්ලා වැඩේ කාගත්තා ඔයත් මේ වගේ වැරදි කරන්න එපා කරුණා කරලා පරිස්සමෙන් ගුවන් තොටුපළට යනකොට ඔයා ලැකේජ් එකේ දාගෙන යනවද කිරිපිටි නීඩෝ කිරිපිටි දාගෙන ගියාද එහෙනම් මින් ඉදිරියට ගෙනියන්න එපා ගිනිචුත් එහින් ඒක අයින් කරනවා ජවාත් අල් සෆාර් ඔයාට වඩු බාස් කෙනෙක් වෙන්නත් පුළුවන් ඉංජිනේර් කෙනෙක් වෙන්නත් පුළුවන් මේසන් බාස් කෙනෙක් වෙන්නත් පුළුවන් මෙන්න මේ කඩේ ඇතුළට ගිහිල්ලා ආවන ඒ වගේම පහුගිය දවස්වල මම වීඩියෝ එකක් දැම්මා මෙන්න මේ ෆෑන් ක්ලීනින් කරන එක ගැන ඒකත් එහෙ තමයි ගත්තේ විස්තර ටික බලමු පළවෙනි තොරතුර තමයි තායිෆ් සෞදි අරේබියා සෞදි අරේබියා ගැන අපි කියද්දි කොච්චර හොඳ දේවල් කියනවද ඒ තරමට එතනින් අමානුෂික නරක දේවලුත් සිද්ධ වෙනවා ඉතින් මෙන්න පුද්ගලෙක්ව අත්තරමිට ගන්න ගිහ නිලධාරීන්ටත් වැඩි ප්‍රහාරයක් තායිෆ් වල සිද්ධියක් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ ඉතින් මෙන්න පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වැඩි වෙදිලා මෙන්න අදාළ විත්තිකරුවටත් වැඩි ප්‍රහාරයක් පුළුවන් තරම් සෞදි අරේබියාවල ඉන්න යාළුවන් පරිස්සම් වෙන්න මේ රටේ හැමෝගාවම ගිනි අවියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා කවදාවත් රණ්ඩු වෙන්න හෝ ගහ ගන්න හෝ යන්න එපා. ඒ වගේම තමයි ළඟදි මට තව වීඩියෝ එකක් ලැබුණා. ඒක ගොඩක් කල් වෙන්න ඕනේ කියලා මං හිතනවා. මොකද ඒක වෛරල් වුණේ නැහැ මේ කාලේ කොහෙවත් දැකලා නැහැ. පිටිපස්සෙන් හෝන් ගෙහුවා කියලා එක්කෙනෙක් පී අරගෙන ඇවිල්ලා එක්කෙනෙක්ව කබා දැම්මා. ඉතින් ඒ වගේ සිද්ධවීම ගොඩාක් අපි දකිනවා. සෞදි අරේබියාවලත් තගිනව මෙහෙත් තියෙනවා ඉතින් ඒ වගේ මෙද පෙරදිග රටවල ඉන්න සියලු දෙනාම පුළුවන් තරම් පරිස්සමෙන් ඒ වගේම මෙන්න ඇංගලි සලකුණු අකාම නැතුව මේ රටේ ඉන්න අයට ඇංගලි සලකුණු අනිවාර්යයිද අනිවාර්යෙන් ඇංගලි සලකුණු ඔයාලත් ගන්න ඕනද දැන් මේ දවස් ටිකේම කීප දෙනෙක් ඇහුවා මෙන්න අපි අකාම නැතුව ඉන්නවා අපිටත් ඇඟිලි සලකුණ අවශ්‍යද අපිත් අනිවාර්යෙන් ඇඟිලි සලකුණ ඇතුළත් කරන්න ඕනද කියලා බයෝමැට්‍රික් නෑ ජයෝමැට්‍රික් ඇඟිලි සලකුණ ඔයාලට ඒක අදාළ නැහැ ඔයාලට මේක ඇඟිලි සලකුණ ගන්න වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා මේ රටෙන් අහු වෙලා පොලිසියට බාර වෙලා හෝ අහු වෙලා හෝ යනවනම් එතනදී ඔයාලට ඇඟිලි සලකුණ ඇතුළත් කරනවා කියන්නේ ඇඟිලි ගන්නවා ඇඟිලි වාක් ගන්නවා ඊට පස්සේ ඔයාලට එන්න බෑ මෙහෙට ෆින්ගර් තියලා යවනවා එහෙමත් නැතුව දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉස්සරහට නැවතත් පොදු සමා කාලයක් හරි ලැබුණොත් ඒ වගේම අකාම නැතුව ඉන්න අයට මෙහි රටෙන්ම නැවත කෆිල්ව පරණ කෆිල්ව හම්බ වෙලා කොහොම හරි දඩේ ගෙවලා හරි අකාම හදාගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණොත් ඔයාලට එදාහට අවශ්‍ය වෙනවා ඒ වගේම මේ රටේ දැනට අකාම දැන් පරණ කෆිල්ගෙන් අවසර අරගෙන ඩිනර් 600ක් ගෙවලා මේ පොදු සමා කාලේ අකාම මාරු කරපුවා ඉන්නවනම් ඔයාලටත් අනිවාර්යෙන් මේක අවශ්‍ය. නමුත් අකාම නැතුව මේ දැනට රැඳී සිටින අයට ඒක අවශ්‍ය නැහැ. නීඩෝ කිරිපිටි. ඒ වගේම තොම්මින් කිරිපිටිත් ඔයාලා දානවා නේද? සම්පකාර කිරිපිටිත් දැන් මේ දවස්වල සමහර අය පැකට් දාලා අරගෙන යනවා. ටින් එක කඩලා. ගෙන යනවා සමහර අය ගෙනිච්චා ප්‍රශ්නක් නැතුව. නමුත් ඔබ කොහෙද සීල් ගුවන්තොට බලන්න. කොහෙද ජසීරා තියෙනවා, ටර්මිනල් 5 තියෙනවා, 4 තියෙනවා. ඕන ගුවන් යානයක එයා ලංකා තියෙනවා ඕන ගුවන් යානයකට ඔයා ටිකට් බුක් කරනකොට ඔයා කවදාවත් ඔයාගේ ලැකේජ් එකේ හෑන්ඩ් ලැකේජ් එකේ කිලෝ 7ක් ගෙනියන එකේ වීදුරු බෝතල් තියෙන ජෑම් අයිටම් නැත්නම් අර චොකලට් අයිටම් එහෙම නැතුව නැත්නම් වතුර ගතිය තියෙන ජූස් වර්ග ඒ වගේම තමයි මෙන්න මේ කිරිපිටි කිරිපිටි මොනවා වුණත් තොම්මින් බඩුද සමුපකාර කිරිපිටිද එහෙම නැත්නම් නීඩෝ ඇංකර් මොන වර්ගයක් ගෙනියන්න එපා. සාක්ෂි නැතිව නෙමෙයි කියන්නේ සාක්ෂි ඇතිව. මෙන්න අහගන්න. හලෝ මල්ලි. සලාම් වලේකුම්. මම දැන් ඉන්නේ එයාපෝට් එක ඇතුලේ මම සාපරයන්ට යන්නේ. අනේ මගෙත් එක්කම් පොඩි ළමෙක් ආවා. පොඩි ළමෙක් කියන්නේ අවුරුදු 22ක විතර පිරිමි ළමෙක් ආවා. මට මගෙත් තා මතක් වුණා. මේ
එයාගේ බර ටිකක් වැඩි බඩු ඒ ගාන මම මේවා කරලා හිටන් මේවා කරලා දාලා දුන්නා මගේ බර අඩු හින්දා. අනේ ඒ ළමයා නීඩෝ කිරි එකක් ගෙනල්ලා ඩිනර් හතරක්ද පහක්ද දීලා නීඩෝ එකක් ගෙනල්ලා ඒක අතේ බෑග් එකේ දාගෙන ඇවිල්ලා අතන ඉමිටිකේෂන් එකෙන් අනේ කිරි පැකට් එක ගත්තා. මං කිව්වා ඔයා ඇයි කීවේ නැත් එතනින් කිව්වනම් මං කියනවනේ කිරි පැකට් දාගෙන යන්න බෑ කියලා හිතන් පවුඩර් වර්ග කියලා. දන්නේ නැනේ ඇන්ටි කිව්වා පව් මල්ලි. හුඟ දෙනෙක් ඉන්නවා මේක නොදන්න අය. ඔයා නිවුස් වලට ඕක කියන්න චුට්ටක්. කොච්චර කිව්වත් අර නිවුස් බලන්න නැති අය ඉන්නවනේ මල්ලි. සලාම් වලේකුම් මල්ලි, මං කිසි කරදරයක් නැතුව ලංකාවට ආවා. ලැකේජ් එකට දාන්න පුළුවන් මල්ලි. ඒත් කුවිටි පිටි නෙමෙයි, කුවිටි පිටි එක නෙමෙයි. ඇන්කර් නීඩෝ ඒ වගේ දේවල් දාන්න පුළුවන් ලැකේජ් එකට. දැන් නම් හැබැයි එයාපෝට් එකෙන් මේ එයා ලංකා ෆ්ලයිට් එකේ ප්‍රශ්නයක් නැහැ බඩු ගන්න. කිසි කචල් එකක් නැතුව බඩු ටික ගත්තා මල්ලි, කරදරයක් නැතුව. අතේ ගෙනියන්න දෙන්නේ නැහැ, පවුඩර් වර්ග මුකුත්ම දෙන්නේ නැහැ අතේ ගෙනියන්න. හරි මල්ලි, එහෙනම් අල්ලා දෙයියන්ගේ පීටයි පරිස්සමින් ඔයාලා. ගොඩාක් ස්තුතියි සහෝදරියටත්. ඒ වගේම මම එයාගෙන් හැව්වා මේ සහෝදරිය එතකොට ලැකේජ් එකට බැගේජ් එකට දාලා ගෙනියන්න පුළුවන්ද හෑන්ඩ් ලැකේජ් එක නැතුව. එයා කිව්වා ඊට පස්සේ වොයිස් එකක් දාලා තිබුණා වෙනම අවසානයේ ඔයාලා වොයිස් එක අහන්න ඇති. එතකොට ඔයාලට පුළුවන් බැගේජ් එකේ ගෙනියන්න පුළුවන්. ඔයාලගේ බැගේජ් එකට දාලා ඒක අනිවාර්යෙන් ගෙනියන්න පුළුවන්. නමුත් ඔයාලා හෑන්ඩ් ලැකේජ් අතෙන් ගෙනියන කිලෝ 7කේ ගෙනියන්න එපා. ගෙනිලා ඊට පස්සේ ඒක අතන නැති කරගන්නත් එපා. දුක් මාන්සලා හම්බ කරලා අරගෙන යන්න. ඒ නිසා චුට්ටක් පරිස්සමෙන්. මෙන්න මේක සොලබිකාත් පොලිස් ස්ටේෂන් එකට පොලිස් ස්ථානයට පැමිණිලා කියනවා ගොහ සේවිකාවක් කරපු දෙයක් ගැන. දෝහා ප්‍රදේශයේ තුන්වැනි මහලෙන් ළමයා බිම වැටෙනවා. හේතුව ගොහ සේවිකාව අත්තන උඩ ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මෙම ගොහ සේවිකාව ගතින් තමයි දරුවා ඉඳලා තියෙන. දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා තියෙනවා ජහරා රෝහලේ. ඉතින් අපි විශේෂයෙන්ම නිරන්තරයෙන්ම මතක් කරනවා මේ රටේ ඔබ මේ 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 කතාව කියන්න කලින් ඔබට තව ඉන්සිඩන්ට් එකක් කියලා යන්න. ඔබ දැනගෙන ඇති ඒක නැවතත් ඕනනම් මතක් කරන්න. අක්කලා දෙන්නෙක්, සහෝදරයෝ දෙන්නෙක්. එක්කෙනෙක් ගෙදර වැඩ කරනවා, එක්කෙනෙක් ළමයි බලනවා. ධෝනියෙක් ඉන්නවා, පුංචි ධෝනියෙක්. අවුරුදු 2ක් හරි 3ක් හරි ධෝනියාට. එතකොට ඒ ගෙදර කොයිටි ගෙදර අක්කා කෙනෙක් මොකද කරන්නේ? නාන්න යනවා. වැඩ කරන කෙනා, ගෙදර වැඩ කරන කෙනා නාන්න යනවා. මේ ළමයි බලන කෙනා ගෙදර කටියත් එක්ක හරි වෙන මොනවා හරි කෝල් එකේ ලයින් එකේ කෝල් එකේ ඉඳලා ළමයා පඩිපෙළ ළඟ ඔහොමම ඇවිල්ලා පඩිපෙළෙන් එද වැටි ජීවිතාක්ෂයට පත් වුණා. ඒ පියා ඇවිල්ලා බලනකොට ළමයා මේ තත්ත්වයේ ඇදලා දෙන්නවම කැබලි වලට. කොහොමද කැබලි වලට? පීස් පීස් කරා කීයටයක් අරගෙන. එදා ඉඳන් මේ සිද්ධිය සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් හරි 6ක් 7ක් හරි වෙන්න ඕනේ. මේ සිද්ධියෙන් පසුව ගොඩක් අය හැදුනා. නමුත් දැන් අර ඒ කාලේ නිකන් ෆෝන් එකේලා ඉන්න කේ හිටියේ. දැන් මේ TikTok වගේ අම්මේ TikTok. කෑවා TikTok, නෑවා TikTok, toilet ගියා TikTok. TikTok කියන්නේ හොඳ platform එකක්. නමුත් ඒක දැන් අපේමයි, අපේ මිනිසුමයි කාලා තියෙන්නේ. එක එක මිනිස්සෙකෙන් දියුණු වෙලා ලෝකෙම දන්න විදියට මිනිස්සු දියුණු වෙනවා. අර කළු එක්කනහයෙම කැබිලෑම් මෙහෙම ලෝකේවත් දන්නේ නැති මිනිස්සෙක් අද මුළු ලෝකෙම දන්න කෙනෙක් විදියට වෙලා. අපි ඇතුළු දැන් අපිත් පහුගිය කාලේ TikTok එකට ආවා. TikTok එකේ ඇවිල්ලා ටිකක් අපි හොඳ තොරතුරු ටික දුන්නා. අපිට ඉතින් විලාවමදි TikTok එකේ ඒ කාලේ විනාඩි 1යිද විනාඩි 5යිද කොයිද දුන්නේ. අපිට ඒ කාලේ විනාවමදි වීඩියෝස් එහෙම දාන්න මේ දිග වීඩියෝ වල දාන්න බැ නිසා අපි ඔතනින් YouTube එකට මාරු වුණා. ඉතින් දැන් අපි ප්‍රසිද්ධව මිනිසු දෙනුවත් වෙන විදියට අපි හොඳ මිනිස්සෙක් විදියට මේ රටේ හැසිරෙනවා. ඉතින් ඔබටත් මම ඉල්ලීමක් කරනවා. මේ එක එක වැරදිවල් නිසාමයි ඔබට දඬුවම් ලැබෙන්නේ. කරුණාකරලා පරිස්සමෙන් දරුවාගෙන ලොකු අවධානයක් තියාගන්න. අපි ආවේ රැකියාවට. මුලින්ම රැකියාව අපේ නිදහසට අපහස නැහැ. මේ රටේ පුළුවන් තරම් ඔබට නිදහසෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ නිදහස හරියට පාවිච්චි කරන්න, පාලනය කරන්න. නිකන් බොරුවට හැසිරීමක් පෙන්වන්න එපා. නිකන් එක එක ප්‍රශ්නවලට ඔළුව දාගන්නත් එපා. දැන් මේ රටේ විශේෂයෙන්ම දරුවන්
පහුගිය කාලෙත් මම දෙනුවත් කරා නේද වීඩියෝ එකක් අපේ සහෝදරයෙක් තමයි මට වොයිස් කට් එක දාලා තිබුණේ මේ අපේ ටැමිල් කොල්ලෙක්ලා යාපනයේ කොල්ලෙක් ඇවිල්ලා මේ ඉස්කෝල ඉස්සරහා ඉන්නවා ළමයෝ ගන්න එතනදී වැටුණා එද වැටුණා ළමෙක් පාසල ඉස්සරහාම එද වැටුණා වැටුණාම මෙයා අනේ පව් අනේ කියලා දුවගෙන ගිහිල්ලා ළමයාව බේර ගන්නවා උස්සනවා ළමයා වැටිච්ච ළමයාව ඒ අතරතුරම තාත්තා ඇවිල්ලා මේ කොල්ලවල්ලලා ඇයි මගේ ළමයා තල්ලු කරේ කියලා අහනවා නෑ නෑ වැටෙන්න ගියේ තල්ලු කරා අර ළමයාගෙන් අහද්දි ඒ ළමයාත් කියලා තියෙන්නේ ඔව් මේක තමයි තල්ලු කරේ කියලා මේ සමහර ළමයි එහෙම තමයි ඊට පස්සේ මොකද වෙන්නේ ඒ බාබා කෙලින්ම මේ වාහනේත් එක්කම ෆලෝ කරගෙන ගිහිලා මේ ඩ්‍රයිවර් කොහෙද යන්නේ කියලා බලලා අන්තිමට එයා යනවා කෙලින්ම එයාගේ ගේදර බලාගෙන පොලිසියට පොලිසිය එක්කගෙන ඇවිල්ලා මේ රියදුරාව අන්තිමට අතරමඟට ගන්නවා ළමයාව තල්ලු කරා කියලා. ඊට පස්සේ කොහොමාරි බොහොම අමාරුවෙන් ඒ රියදුරාගේ ඔළුවට වැටලා තියෙන්නේ මම තල්ලු කරේ නෑනේ. ඉතින් එයා නිවැරදිනේ කොහොමත්. එයා කියලා දිනවා එන්න බාබා පොලිස් නිලධාරියත් හොඳ මිනිහෙක් නිසා එන්න බාබා අපි කැමරාව තියෙනවා ඉස්සරහා පාසල් ඉස්සරහා අපි චෙක් කරලා බලමු මම වැරදි කරාද නැද්ද කියලා. එදා සවසින්ම ගිය නිසා කැමරා එක විශේෂලුත් තිබිලා තියෙනවා. ගිහින් චෙක් කරලා බලනකොට ළමයා තනින් ඇවිල්ලා එදන් වැටෙනවා බිමට. තනින්ම තමයි වැටෙන්නේ. මේ මිනිහයා දුවගෙන ගිහිල්ලා ළමයාව බේරුවා. ඉතින් ඒක දැකපු පොලිස් මහත්තයා ඊට පස්සේ කෙලින්ම මේ බාබටත් බැනලා බලපන් උඹගේ දරුවා ඒ මිනිහයා උස්සලා තමයි තියෙන්නේ බොරු කියන්න එපා යකෝ කියලා බැනලා ඊට පස්සේ ඒ කොයිටියාගෙන් ඩිනාර් 100කුත් අරන් දීලා වන්දියක් ලෙස මේ රියදුරාට ඉතින් එතන කැමරාව තිබිච්ච නිසායි නැතුව එතන කැමරාවක් නැ සාක්ෂියක් නැත්නම් මේ රියදුරා අද එක්ක ලංකාවට පටවනවා එහෙම නැත්නම් හිරේ දානවා නැද්ද එහෙම වෙන්නේ නැද්ද අනිවාර්යෙන් වෙනවා ඉතින් ඒ නිසා ඔබ මොනවා කරත් චුට්ටක් කල්පනාවෙන් පරිස්සමෙන් මේ රටේ අපිට තප්පරයක් ඇති එක සෙකන්ඩ් එකක් ඇති අපිට වැරදිකාරයෙක් වෙන්න ඒක නිවැරදි කරන්න ජීවිත කාලයේ අපි ජීවිත කාලයම ගත කරත් බෑ ඒ නිසා නිවැරදි කෙනෙක් වෙන්න කලින් ඔයාව හදා ගන්න මෙන්න ඊළඟ පණිවිඩයක් මේ තිරිසන්නොන්ගේ எல்லாரும் உங்களுக்கு 30 கேடி வரைக்கும் சேல் பண்ற மொபைல் நான் உங்களுக்கு பாதி ரேட்ல கொண்டு வந்திருக்கேன் எவ்வளவு வெறும் 18 கேடில பாருங்க S24 Ultra உங்களுக்கு வெறும் 18 கேடில பாருங்க நல்ல சூப்பரான மொபைல் பாருங்க வித் எஸ் பென்னோட பாருங்க இதுல உங்களுக்கு வித் எஸ் பென்னோட கிடைச்சிரும் பாருங்க அக்கோ කියන බොරු චුට්ටක් හොඳට කියපල්ලාකෝ මෙන්න බලන්න මේ අකා කියනවා මේ S24 Ultra එක ඩිනාර් 30යිලු වික්කේ ඩිනාර් 18ටලු දැන් දෙන්නේ. යකෝ මේකේ මේ ෆෝන් එකේ කවර් එකක් ඩිනාර් 19යි ෆිලිස් 500යි. මේ ෆෝන් එකේ කවර් එකක මිල විතරක්. ඉතල උங்களுக்கு S Pen ඕඩ කරගෙන எல்லாமே நீங்க ஆக்சஸ் பண்ணிக்கலாம் பாருங்க. S Pen ல நீங்க என்னென்ன தேவை எல்லாமே நீங்க சூப்பரா ஆக்சஸ் பண்ணி யூஸ் பண்ணிக்கலாம். பாருங்க எல்லாமே என்னென்ன தேவை எல்லாமே நீங்க யூஸ் பண்ணி ஆக்சஸ் பண்ணிக்கலாம். எவ்வளவு வெறும் 18 கேடி எவ்வளோ வெறும் 18 கேடி வித் 2 வருஷம் வாரண்டி உடைய மொபைல் உங்களுக்கு எவ்வளோ வெறும் 18 கேடியில் S24 அல்ட்ரா போங்க பாருங்க S24 அல்ட்ரா கேமரா பாருங்க கேமரா கிளாரிட்டி பாருங்க எவ்வளோ கிளாரிட்டி பாருங்க கேமரா கிளாரிட்டி பாருங்க நல்லா சூப்பரான கேமரா கிளாரிட்டி இருக்கக்கூடிய மொபைல் உங்களுக்கு ப்ரைஸ் எவ்வளோ ஒன்லி 18 கேடியில் எங்கே நம்ம டிமா சென்டரில் பாருங்க வித் 5G உங்களுக்கு 4G மொபைல் கிடையாது பாருங்க 5G மொபைல் பாருங்க இதில் உங்களுக்கு 5G மொபைல் S24 அல்ட்ரா 5G பாருங்க சூப்பரான மொபைல் உங்களுக்கு ப்ரைஸ் எவ்வளோ ஒன்லி 18 கேடியில் வித் எஸ் பென் பாருங்க இதில் உங்களுக்கு எஸ் பென் உங்களுக்கு இது இன்க்ளூடிங் ஆகி கிடைச்சிடும் அது மட்டும் இல்லை உங்களுக்கு பாக்ஸில் இதோட ஒரிஜினல் கிளாஸ் பாருங்க இதோட உங்களுக்கு ஒரிஜினல் கிளாஸும் அடுத்து இதோட ஒரு கவரும் பாருங்க ஒரு TFT ஒரு சூப்பரான ஒரு கவர் உங்களுக்கு கிடைச்சிடும் ப்ரைஸ் எவ்வளோ ஒன்லி 18 கேடியில் எங்கே நம்ம டீமா சென்டர் ஷாப் எங்கே இருக்குது ஃபாஹில கேசிர பில்டிங் உள்ள ஷாப் நம்பர் 36 மொபைல் நம்பர் 656 டாக்குமெண்ட் மிஸ் பண்ணாதீங்க வித் ஒரிஜினல் சார்ஜர் பாருங்க ஒரிஜினல் சார்ஜர் வித் ஒரு இயர்ஃபோனோட கிடைக்கும் எங்கே நம்ம டீமா சென்டரில் ஆஃபரை மிஸ் பண்ணாதீங்க ஒன்லி 18 கேடி 30 கேடி இருக்கு சேல் பண்ற மொபைல் எங்க எவ்வளவு வெறும் 18 கேடில கொண்டு வந்திருக்கு ஓகே தேங்க் யூ மங் வகை கண்டென்ட் கிரியேட்டர் லாகே சீஹினයක් මේ ෆෝන් එකක් මේක පවගේ කාලේ දිනාර 471ක් තිබිලා දැන් 390 ගානක් ඒ වගේම 429ක් තිබිච්ච එකක් 200 ගානක් ඇවිල්ලා තියෙනවා මේක S24 Ultra මේ ෆෝන් එකේ සාමාන්‍යයෙන් කවර් එකක් මේකේ බෑක් කවර් එකක් වෙන්නේ දිනාර 20යි දිනාර 30යි මේ ෆෝන් එකේ ක්වොලිටි ප්‍රයිස් එක තමයි දිනාර් 400යි උපරිම 1TP එකක් 568 කියන්නේ ඒක දිනාර 300 ගානක් ඒකකොට 256 256GB එක වෙලා දිනාර 260 ගානක් මේක 1TP එකක් ගන්න ඕනේ කියලා තමයි මමත් සීහිනෙන් ඉන්නේ තාම ඒක සීහිනේ හදා ගන්න බෑ මොකද ඒකත් කරපු සල්ලි ටික නැහැ දැන් නම් ටික කාලයක් ඉන්න වෙනවා ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මුං මේක විකුණන්නේ චයිනිස් අර මේ කොපි ෆෝන් එක තමයි මුං මේ විකුණන්නේ
හරිද? කොපි චයිනීස් කරපු කොපි එකක් මේක ඔරිජිනල් වගේ ඩූප්ලිකේට් එක. එතකොට දැන් මෙතන තියෙන ගැටලුව තමයි පහුගිය කාලේ මට සහෝදරයෙක් මා අම්මා කෙනෙක් දාපු මෙසේජ් එක මේක. මෙයා මොකද කරන්නේ? කඩෙන් ෆෝන් එකක් ගන්නවා. ෆෝන් එකක් අරගෙන ළමයින්ට කියනවා මෙන්න පුතේ මම ගත්තා මේ iPhone එකක් වාට iPhone 14 Pro Max. එතකොට ළමයා එහි මගේ අම්මෝ ලංකාවේ මුදල් වල ලක්ෂ 3.4ක් වටින ෆෝන් එකක් මගේ අම්මා අරගෙන එනවා මට කියලා එහි හැම වටේම කියලා කොල්ලා. අම්මා ගිහින් එහි දෙනකොට ළමයාගේ මුහුණ පිපිරිලා. හේතුව අම්මා ගිහින් දුන්නේ මොකද? ෆෝන් එක කොපි ෆෝන් එකක්. මේක ඔරිජිනල් නෙවෙයි. චයිනීස් ෆෝන් එකක්. ඔරිජිනල් වගේ ඩූප්ලිකේට් එකක්. අන්තිමට ඒ ළමයාටයි අම්මටයි නිකන් අර හිතවත්කම කැඩුනා. ඉතින් මෙන්න මේ වාගේ තිරසන්නන්ගෙන් චුට්ටක් පරිස්සම් වෙන්න, මේ ඩිනාර අඩුවට දෙනවා කියලා ෆෝන් එක එක දේවල් පෙන්නනවා කියලා රැවටෙන්න එපා. මේ ඔක්කොම එක මාසෙයි, මාස දෙකයි. ලංකාවට ගිහිල්ලා මාස දෙකක් පාවිච්චි කරනකොටම ඔන්න ඉවරයි වැඩේ. ආ ඉතින් ඔයාලා මේ අවුරුදු දෙක වරන්ටි දුන්නාට ඔයාලා හොම්මම කැන්සල් කරලා යන කෙනෙක් නම් ආයි කොහෙන්දන් ඇවිල්ලා වරන්ටි මාරු කරන්නද? චුට්ටක් කල්පනාවෙන් මෙන්න මේ වාගේ උන්ගෙන් අහු වෙන්න එපා. මේ ඔන්ලයින් මේ එක එක TikTok වල වීඩියෝ වල එන ඒවා විශ්වාස කරන්න එපා. එහෙම වුණොත් ඒක හරියටම සොයලා බලලා මිලදී ගන්න. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මම පහුගිය දවස්වල වීඩියෝ එකක් දැම්මා. ඉතින් මගේ අලුත් channel එකේ දාපු නිසා ඒක ගොඩක් views ගියේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. මෙන්න මේ වීඩියෝ එක මේ අර ෆෑන් සුද්ධ කරන වීඩියෝ එක බලලා නැත්තම් අනිවාර්යෙන් ගිහින් බලන්න වීඩියෝ අවසානට. මේ වීඩියෝ එකෙන් ඔහොමම ස්ථීරව බලාගෙන යන්න ඉස්සරහට එනවා මේ වීඩියෝ එකත්. ඒ වගේම ජවාත් අල් සෆර් මෙන්න මේ කඩේ තමයි මේක ගත්තේ. මම පහුගිය දවස්වලත් කිව්වා මේ show එක වල මම ගත්ත කඩේ description එක ඒකෙත් දැම්මා. මම අද මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ අතලත් කරන්න. පළවෙනි කමෙන්ට් එකේ තියන්නම් මේක ලොකේෂන් එක. එතකොට මේ ජවාදල් සෆාර් කියන කඩ ෂෝ එක කළා තියෙනවා. මේක සමහර විට කෙනෙක්ගේ සිහිනය පුරවන්න පුළුවන් තැනක් වෙනවා. සාමාන්‍යයෙන් වඩු බාස් කෙනෙක්, මේසන් බාස් කෙනෙක්, මෙකානික් වැඩ කරන්න පුළුවන් කෙනෙක්, අර වෙල්ඩින් වැඩ කරන්න පුළුවන් කෙනෙක්, පයිප්ලයින් වැඩ කරන්න පුළුවන් කෙනෙක්, මෙන්න මේ වගේ අයගේ සිහිනයට එයාලව සම්පූර්ණ කරන්න පුළුවන් තැනක් තමයි මේ කඩේ. මොනවද ඕනේ වාට? ඔයා මේ ඇතුළට ගිහිල්ලා මේ දැන් ඔයා වඩු බාස් කෙනෙක්. ඔයා වඩු බාස් විතරයි. ඔයා මේ ලංකාවෙන් මෙහෙ වඩු වැඩට එනවා කියන්නකෝ සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්තුවක් අරගෙන එනවා. ඔයා මොනවද ගිනියන්නේ? සල්ලි ටිකක් තියෙනව නම් අතේ. ඔයා මොනවත් ඕනේ නැ. මේ කඩේට ගිහිල්ලා එළියට ආවම නම් ඔයා බාස් තමයි. මොනවද ඕනේ වාට? වාට ඕන සියලුම දේවල් තියෙනවා. උපකරණවල ඔයා පාවිච්චි කරන විදුලි බඩුද මොනවද ඕනේ සියලු දේම තියෙනවා ඇතුළ. ඕන දෙයක් ගන්න පුළුවන්. වෙල්ඩින් වැඩටද, බාස් වැඩටද, මේෂන් වැඩටද, මෙකානික් වැඩද ඔක්කොම තියෙනවා. ඉලෙක්ට්‍රිෂියන්ද ඔක්කොම බඩු තියෙනවා. A to Z Amazon වගේ තමයි. එහෙනම් description එකේ පළවෙනි comment එකේ මේ කඩේ location එක දාන්න. Thank you.
මෙන්න අවුරුදු 7ක් එකතු කරපු මේ බලන්න මේ රන් ආපරණ මුදු මෙනික් රන් ආපරණ අවුරුදු 7ක් එකතු කරලා තියෙනවා අපේ ගෝ සේවිකාවක් හොඳට වැඩේ දීලා ගිහින් තියෙන්නේ මම පවගේ දවස්වල දෙම්මනේ උඩහ දෙවෙනි තට්ටු අස් කරගෙන යනවා කියලා ගියාට පස්සේ දැන් බාවා කිව්වා ගිහිල්ලා බලන්න මොන හරි අඩුපාඩු තියෙනවා කියලා මං ගිහින් බැලුවා අර ෂෆාත් අර ෆෑන් එක තියෙන්නේ ඒක බලනකොට ඒක කළුම කළු පාටයි මේ කළු පාට ෆෑන් එකක්ද කියලා තමයි බැලුවේ බලනකොට මෙන්න මේ විදිහට තමයි තිබුණේ ඔක්කොම දැන් පාර්ට්ස් පාර්ට්ස් ගලවලා තියෙන්නේ මේක දවසක් දවස් දෙකක් නෙමෙයි අවුරුදු 7ක් එයාලා හිටියේ උඩහ තට්ටුවේ අවුරුදු 7ක් අවුරුදු 7න් එක දවසක් හරි එයාලා ඒක පිරිසිදු කරලත් නැහැ සුද්ධ කරලත් නැහැ ඒ තරමට මෙන්න අපිට දකින්න පුළුවන් තිබ්බ තත්ත්වය ඉතින් මේක මට විසික් කරන්න බෑ මේක හොඳයි වැඩ කරනවා පැනසොනික් එක ඊට පස්සේ මම මොකද කරේ ඒක ගලවලා ස්පෙයා පාර්ට්ස් ඔක්කොම ගලවුවා ගලවලා ඒකට හොඳ බෙහෙතක් තියෙනවා දැන් ඒක තමයි අපිට හඳුන්වා දෙන්න යන්නේ මොකද හේතුව ඉස්සරහට එන්නේ සීතල කාලේ ඔයා මේ උණුසුම් කාලේ තියෙද්දිම ඔයාගේ නිවස මේ වාගේ ෆෑන් එකක් හරි නැත්තම් කුස්සිය අර උයන ලිප උඩහා තියෙන ෂපත් කියලා අර පහඩු වලින් තියෙන ඒවා හරි මේ දවස්වලම පිරිසිදු කරන්න පටන් ගන්න සීතල කාලය ආවොත් මේ ඔක්කොම තෙල් ඔයාලා බඳින උයන දුමත් එක පිට වෙන තෙල් තමයි මේ විදිහට එකතු වෙන්නේ සීතල කාලය ආවම තවත් ඒක තද වෙනවා වේලෙනවා ඒක පිරිසිදු කරන්න ගොඩාක් අමාරු යාට. මෙන්න මේකත් මම උණු උණුෙන් වතුර දාලා හොදලත් බැලුවා ගියේ නැහැ. ඊළඟට තමයි මෙන්න මෙයාගේ නම ඇවිල්ලා ඩික්සින්. D E X I N. ඩික්සින්. මෙන්න මේ ඩික්සින් එක ජැමියාවල තියෙනවා. ෆිලිස් 850 ගාන තමයි ඒක මෙලිදි ගත්තේ. මම නම් මේක ෂොයික් කළා ගත්තේ. ඔයාලට පුළුවන් ජැමියාවලත් ගන්න මේ ඩික්සින්. මෙන්න මේක විනාඩි 5ක් විතර මෙන්න මේකට ගහලා ටික වෙලාවක් යන්න හැරෙනවා විනාඩි 5ක් විතර එතකොට මේ ඩික්සින් එකේ ප්‍රතිඵලය ඔබට දැනෙනවා මොකද ඒ වගේම මේක ක්ලෝරෙක්ස් වගේ සරයි ඒ නිසා උස්ම ගන්නකොට අනිවාර්යෙන් වාගේ උග්‍ර නිකන් එහෙම වෙනවා ඒ නිසා ඊට කලින් ඔයා මොකද කරන්නේ හොඳ මාස්ක් එකක් හරි නැත්නම් රෙදි කෙල් එකකින් මුහුණ හොඳට කැඩ ගහ ගන්න. ඊට පස්සේ හිමින් සරෙන් ටික වෙලා විනාඩි 5000ක් විතර තියන්න. තියන්න ඇරලා මේක මම උණුවෙනින් ඉක්මනට එක පෙන්වන්නේ මොකද මට වෙලාවක් නැති නිසා. ඉතින් මෙන්න බලන්න ඉස්සරහ මම අර මේ වගේ පිහින් සූරලා තමයි ගත්තේ උනාට ඒක ආවේ නැහැ. මම අර එකතු කරලා ඩස්බින් දෙන්නේ ඒවා. දැන් බලන්න දැන් මෙන්න මේක ගැහුවා විතරයි ගැහුව ශනිකව මම මේක පිරිසිදු කරන්නේ. ඔන්න ඔතනින්ම ඒක පිට වෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් ඔයාලා විනාඩි 10ක් 15ක් විතර ඒ ස්ප්‍රේ එක ගහලා තියන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ වගේ චූටි ෆේන් එකක් නම් ඔයාලට ඒ ස්ප්‍රේ එකක් ඇති. අර උඩහ තහඩු වලින් තියෙන ෂෆාත් එක නම් ඔයාලට කොහොම හරි බෝතල් 3ක් හරි අවශ්‍ය වෙනවා. ඒ වගේම අර ස්ටීල් එක තියෙද්දි අර ඇලුමිනියම් වගේ ස්ටීල් එක තියෙනවනේ ස්ටීල් එක අර උඩ ලිප උඩ ඒක සමහර විට මේ ස්ප්‍රේයත් එක්කම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අතුලනකොට තනි සබන් කුඩු මම පහුගිය කාලෙත් ගොඩාක් කල් මම වීඩියෝයක් දැම්මා තනි කර සබන් කුඩු දිය කරන්නත් එපා වෙන මොනවද වතුරත් එක්ක කලවම් කරන්නත් එපා සබන් කුඩු එක නිකන් ඔහොමම දැම්මා උඩ අර කම්බියකින් හරි බ්‍රෂ් එකකින් හරි ඔහොමම ටිකක් බ්‍රෂ් එක තැමලා ඔහොම වතුලන්න අනිවාර්යෙන් යනවා අනිවාර්යෙන් උණු වතුර ටිකක් පාවිච්චි කරන්න මොකද උණු වතුර ටිකක් මේක දිය වෙනවා නමුත් ඔක්කොම දිය වෙන්නේ නැහැ මෙච්චර අවුරුදු ගාණක් මේක මේ විදිහටම තිබ්බොත් ඉතින් විශේෂයෙන්ම ගෙවල් වල වැඩ කරන අය සාමාන්‍යයෙන් මාස එකකට එක සැරයක් මාස දෙකකට එක සැරයක් අනිවාර්යෙන් මෙන්න මේ ෆෑන් ගැන බලන්න මේකේ ගොඩාක් දේවල් ගොඩාක් කතන්දර තියෙනවා මේක ඔහොමම වැඩ කරලා එකපාරම නැවතුනොත් සමහර විට ඔයාට දොරවල් ඇරෙන්නත් බෑ මේ දූවිලි තියෙනවා පට්ට දූවිල්ලක් තියෙන්නේ දොරවල් ජනල් ඇරෙන්නත් බෑ ෆෑන් එකත් වැඩ කරන්නේ නැහැ දුම් පිට වෙන්න ඕනේ ඔයා අද බදිනවා මොනවා හරි මස් මාළු මොනවා හරි
කොහොමද වැඩේ කොහොමද? එතකොට කුස්සිය දුමින් පීරෙනවා හුස්ම ගන්නත් දරව යනවා. මෙන්න බලන්න මම මේක ශනිකවෙන් පිරිසුදු කරලා පෙන්නන්නේ හොඳේ. මේක ඔයාලට පුළුවන් ටික වෙලාවක් ඒක තීබ්බාම තවත් ඒව ඔක්කොම ගැලවිලා යනවා. මෙන්න බලන්න ඒ තෙල් ගතිය සම්පූර්ණයෙන්ම ගියා යන්න. ඉතින් මේ වගේ ඔබටත් උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ දේවල් ඔයා හරියට පාලනය කරේ නැත්නම් මේකේ තෙල් ගතියනේ තියෙන්නේ. මේක ඔහොම රත් වෙනකොට සමහර විට ගිනි ගන්න පුළුවන්. සමහර විට මේක ඔයා දාලා ෆෑන් එක දාලා ඔයා ගියා. දැන් ඔයා උයලා ඉවරයි, ඔක්කොම කරලා ඉවරයි. ෆෑන් එක ඔහොමම ටිකක් අර දුම සහ ඒ ගඳ පිටත් වෙන්න ඔයා ඔහොමම තියලා යනවා ෆෑන් එක. ඒ අවස්ථාවේදී ගිනි ගත්තොත් එහෙම එකපාරම නන්නතාවයි, සම්පූර්ණයෙන්ම විනාශයි. ඒ නිසාමයි මෙන්න මේ වගේ දේවල් හරහා ඔබ අනතුරු අඟවන්නේ පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න කියලා. ඒ වගේම මෙන්න ඔබට මම මේක හඳුන්වා දෙන්නේ මම පාවිච්චි කරා හොඳයි කියන එක හින්දා ඩික්සින්. මෙන්න මේ ඩික්සින් එක ඔයාලත් අවශ්‍ය නම් අරන් පාවිච්චි කරන්න. එතරම් මේ දිනාර 2යි ෆිලිස් 350යි මේක ෂුවයික් වල මිල ගහලා තිබුණේ. ඒ උනාට අපිට 850 ගන්න තමයි දුන්නේ ෂෆාර් එකෙන්. ෂෆාර් කියන කඩයක් තියෙනවා, ඒකෙන් ෂුවයික් වල තියෙන්නේ. ඒ ෂෆාර් කඩේ ඇඩ්වර්ට් මේ මොකද ලොකේෂන් එක ඕනනම් ඔයාලට දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. අනිවාර්යෙන් අමතක කරන්න නැතුව මාස්ක් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එක නම් පෞගේ දවසල දැම්මා. බොහෝ දෙනෙක් බැලුවද මන්දා. ඒ වුණාට මේ කඩේ ගැන තමයි මම විශේෂයෙන්ම දෙනවත් කරන්න ආවේ. එතකොට මේ වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුණා. මොකද සමහර අය බලලා නැතුව ඇති. අනිවාර්යෙන් කල්පනා කරන්න ටිකක් හරි ඔයා සතියට එකපාරක් හරි මාසෙකට එකපාරක් හරි අර ෆෑන් එක චුට්ටක් බලන්න. ඒ වගේම ලිප උඩහා තියෙන අර ස්ටීල් කෑල්ල චුට්ටක් බලන්න. මොකද අවුරුදු ගාණක් මාස ගාණක් තියලා ඔයාලා ගත්තොත් දවසක් ඒකටම යනවා පිරිසුදු කරන්න. මට සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් ගියා ওই ෆෑන් එකක් චූටි ෆෑන් එකක් පිරිසුදු කරන්න. ඉතින් ඒක බාබණන් කිව්වා ගලවලා විසික් කරලා දාන්න හැමද වෙන එකක් ගමු කියලා. මම කිව්වා මේක ෆෙනසොනික් මේ අර ඔටෝ ඕපන් ඔන් ඔෆ් වෙන ෆෑන් එකක් බාබා අපරාදේ මේක තාමත් වැඩ කරනවනේ කියලා. ඊට පස්සේ කොහොමාරි හේක හැදුවා. ඔන්න දැන් ඒක ලස්සනට වැඩ කරනවා. ඒ වගේම තමයි ඔබගේ ටොයිලට් එකේ හරි කිචන් එකේ හරි මේ වගේ ෆෑන් එකක් තියෙනවා නම් දවස් ගාණක් මාස ගාණක් වැඩිපුර තියන්න එපා. ඒ ෆෑන් එක මං සුද්ධ කරේ අවුරුදු 7න් පස්සේ. අපේ උඩ දෙවෙනි තට්ටුවේ අර හිටපු කට්ටිය අජාර එකට හිටපු කට්ටිය පාවිච්චි කරපු හැටි එහෙම තමයි. ඔයාලා මාසයකට එක සැරයක් හරි පිරිසුදු කරන්න. එතකොට ඔයාලට ගොඩාක් ලැහිසි. නැත්තම් ඒක ගිනි ගන්නටත් ඉඩ තියෙන හැම තිබ්බොත්. එහෙනම් අවසාන වෙනකම් බලපු සියලු දෙනාට බොහොම ස්තුතියි. ධනතියාලුවන්ටත් ෂෙයා කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න, subscribe කරන්න. සියලු දෙනාටම දෙවි පිටයි.